ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් ධර්මයක් ශ්‍රවණය කරන්නටයි ඔබ මේ සූදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නට මත්තෙන් විවිධ ක්‍රම උපායන් භාවිතා කරමින් සිල් රකිමින් සතිය දියුණු කරමින් සමාධිය වඩමින් ඒ වගේම විවිධ දර්ශනයන් හුරු කරමින් ප්‍රතිපදාවන් හුරු කරන්නට යෙදුණා. කුමක් සඳහාද මේ ප්‍රතිපදා හුරු කරේ? විමුක්තියක් ලබා ගැනීමට. සැබෑම ආධ්‍යාත්මී සැනසීම ලබා ගැනීමට. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට ලෝකය හා ගැටෙනකොට ඇති වෙන්නේ සැනසෙල්ලක් නෙමෙයි. යම් කිසි විදියකින් තෘප්තියක් ලැබුණද ඒ හැම තෘප්තිමත් බවක්ම తాවකාලිකයි. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ඔස්සේ ලබන තෘප්තිමත් බව తాවකාලික බවක් විතරයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ කරුණ වටහාගත් අය මේ తాවකාලික තෘප්තිමත් බවෙන් ඉක්මවලා සදාතනික සැනසෙල්ලක් හොයන්නට කැමැත්තක් ඇති වෙනවා. ඒ සදාතනික සැනසෙල්ල හොයන්නේ සත්‍යයක් ඔස්සේ. සත්‍ය වැඩ පිළිලක් ඔස්සේ. කාමය කියන කාරණාවේ තියෙන නිස්සාරත්වය. කාමය කියනකොට අසින් රූප දැකලා ලබන්නා වූ වින්දනය, කනින් ශබ්ද ලබලා ලබන්නා වූ වින්දනය, නාසයෙන් ආග්‍රහණය කරලා ලබන්නා වූ වින්දනේ, දිවෙන් රස ලබලා ලබන්නා වූ වින්දනේ, කයින් පහස ලබලා ලබන්නා වූ වින්දනේ, මෙන්න මේ කරුණු තුල තියෙන්නේ සත්‍ය වූ සදාතනික වූ සැනසෙල්ලක් නොවේ. ඒ වින්දනේ තුල තියෙන්නේ අර මාගන්ධී සූත්‍රයේ පැහැදිලි කරනවා වගේ කුෂ්ඨයක් කසමින් ලබන ආස්වාදයේ වගේ දෙයක්. ඉතින් මෙන්න මේ කාරණා තුල සත්‍ය හොයන්න පටන් ගත්තට පස්සේ කාමයන්ගේ ආදීනව දකිනවා. කාමයන්ගේ ආදීනවයන් දැකලා විමුක්තියක් ලැබීම සඳහා ක්‍රම උපායන් භාවිතා කරනවා. ඒ ක්‍රම උපායන් තුල භාවිතා කරනකොට යම් ක්‍රමයක් භාවිතා කරන්නේ යම් ධර්ම විනයක් එක්ක. අරිය පරිේශන සූත්‍රයේදී පැහැදිලි වෙනවා බෝධිසත්වයොත් ආලාරකාරාම උද්දකරාම පුත්ත වැනි ශාස්ත්‍රුන් වහන්සේලා ළඟට ගිහිල්ලා ඒ ශාස්ත්‍රුන් වහන්සේලා පෙන්වන ධර්ම විනය ඉගෙනගෙන ඒ ධර්ම විනය තුල කියන්නේ මොකද්ද කියලා පැහැදිලිව වටහාගෙන ඒ වැටහුණාට පස්සේ ඒ ධර්ම විනයට අදාළව සුතවත් භාවයක් ගොඩනගුණාට පස්සේ ඒ ධර්ම විනයට අදාළ ප්‍රතිපදාව හුරු කරන්න උත්සාහ කරනවා. ඒ ප්‍රතිපදාව හුරු කිරීම සඳහා අවශ්‍යයි ඒකටම යොමු වෙච්ච පැහැදීම. ඒ සත්‍ය බව පිළිගත්ත ඒටම යොමු වෙච්ච බව ශ්‍රද්ධාව. ඊළඟට ඒකට යොමු කළ ගත යුතු වීරියක් අවශ්‍යයි. වීරිය. ඒ වගේම මේ ධර්ම විනය වටහා ගැනීම සඳහා එක ඉලක්කයකට යොමු වෙච්ච බවක් අවශ්‍යයි. යම් කරුණ වටහා ගන්න යමක් ගෝචර කර ගන්න අවශ්‍යයි. සතිය. ඒ සඳහා එකඟත්වයක් අවශ්‍යයි. සමාධිය. ඒ වැටහුණු බවක් අවශ්‍යයි. ප්‍රඥාව. ඒතොර ආර්ය පරිවේශන සූත්‍රයේ පැහැදිලි කරන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා බෝධිසත්වය හුරු කරන්නේ කුමන වැඩපිළිවෙල ඔස්සේද? ඒ ආලාරකාරාම පැහැදිලි කරපු ධර්ම විනයත් එක්ක වටහාගත් කරුණෝස්සේ උද්දකරාම පුත්‍ර පැහැදිලි කරපු ධර්ම විනයත් ධර්මිනිය තුලින් වටහාගත් කරුණෝස්සේ. ඒතර ප්‍රඥාවක් තිබිලා තියෙනවා. ඒ ප්‍රඥාව තමයි දියුණු කරන්නේ. දැන් නැති දේවල් දියුණු කරන්න බෑ. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. ඒ බෝධිසත්ව අවස්ථාවේ කියනවනේ ආලාරකාරාමට විතරක් නෙමේ ශ්‍රද්ධාව තියෙන්නේ. මට ශ්‍රද්ධාව තියෙනවා.
ආලාරකාරාමුට විතරක් නෙමෙයි වීරිය තියෙන්නේ මටත් වීරිය තියෙනවා ආලාරකාරාමුට විතරක් නෙමෙයි සතිය තියෙන්නේ මටත් සතිය තියෙනවා ආලාරකාරාමුට විතරක් නෙමෙයි සමාධිය තියෙන්නේ මටත් සමාධිය තියෙනවා ආලාරකාරාමුට විතරක් නෙමෙයි ප්‍රඥාව තියෙන්නේ මටත් ප්‍රඥාව තියෙනවා එහෙනම් ඒ භාවිතා කළ යුතුයි කියලා නේ භාවිතා කරනවා එතකොට එහෙනම් යම් ධර්ම විනයක් ඉගෙන ගත්තාට පස්සේ ධර්ම විනය කෙරෙහි ඇතිවන්නා වූ පැහැදීම ශ්‍රද්ධාව. ඒ වගේම ඒ තුලින් පැන නගින ය සඳහා යොමු කරගත් වෑයම වීරිය. ඒ සඳහා යොමු කරගත් යොමු වෙච්ච භාවය සතිය ඒකටම අවධානය යොමු කරන ගව එකගත්තේ සමාධිය ඒ වටහිච්චක වල ප්‍රඥාව. දැන් එහෙනම් ඔබට හොඳට තේරෙනවා නේද? යම් කිසි කෙනෙක් විමුක්තියක් හොයන්න පෙළඹෙනවා නම් ඒ පෙළඹෙන කෙනාට යම් ධර්ම විනයක් ඉගෙන ගත්තාම ඒ ධර්ම විනයත් එක්ක සුතවත් භාවයක් තිබිය යුතුයි ඕනම ධර්ම විනයක් එක්ක සුතවත් භාවයක් තිබිය යුතුයි ඒ සුතවත් භාවය එක්ක තමයි ඒ අදාළ ධර්ම විනයට අනුකූල ප්‍රතිපදාවට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒ සුතවත් භාවය ඇති කරගන්න තියෙන්නට ඕන ඡන්දයක් කැමැත්තක් නැත්නම් ඒ ධර්මයේ ඉගෙන ගන්න බැරි වෙනවා කැමැත්තක් ඇති වෙච්ච තැනදී කැමැත්ත මුල් කරගෙන අර ධර්මයේ ඉගෙන ගන්න යමු වෙනවා දැඩි අදිෂ්ඨානයකින් වීරියකින් විමස විමසායි ධර්මයේ ඉගෙන ගන්න යමු වෙන්නට ඕන ඒතර ඉද්ධිපාද කියන කාරණාවත් යමු වෙනවා මෙන්න මේ විදිහට ඕනම ධර්ම විනයක් භාවිතා කරනකොට ඒ ධර්ම විනයට අදාළ වූ බෝධියට අංග තියෙනවා බෝධියට පාක්ෂික ධර්ම තියෙනවා ඒ අදාළ ධර්ම විනය භාවිතා කරනකොට ඒ බෝධි පාක්ෂික ධර්මයන් වර්ධනය වෙනවා මෙවැනි සමාජයක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්න විවිධ ධර්ම විනයන් තියෙනවා විවිධ ප්‍රතිපදා තියෙනවා විවිධ බෝධියංග තියෙනවා විවිධ ගුණවත් භාවයන් පුරනවා විවිධ අය විවිධ දේවල් වලට යොමු වෙලා විමුක්තියයි කියලා හිතාගෙන තියෙනවා නමුත් ආලාරකාරා මුද්දකරා පුත්තු වගේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරු තමන් ඒ විමුක්තියයි කියලා හිතාගෙන හිටියාට වයස 29ක් වෙච්ච බෝධිසත්වයන් පෙන්නපු බෝධිසත්වයන් පැහැදිලි කළ ඒ විමුක්තියක් නොවන බව විග්‍රහයක ඒ ආලාරකාරා මුද්දකරා පුත්ත කියන ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරුන්ට තමන් රහත් වුණා විමුක්ති වුණා කීපක අතහැරලා ඒ වයස 29 යොවුන් තරුණයා හොයා ගන්නා වූ විමුක්තිය කියලා දෙන්න කියලා ඉල්ලා සිටියා. එතකොට ඒ විදිහට එහෙනම් විමුක්තියක් ලැබුණ බවට රැවටිච්ච අය කොච්චර ඉන්නද? අපි දන්නවා සත් ශාස්ත්‍රවරු ඒ අයගේ දර්ශනත් එක්ක කරන ප්‍රතිපදාත් එක්ක විමුක්තියක් ලැබුව බවට රැවටිලා හිටියා. තවත් බොහෝ අය හිටියා. හැබැයි අපට පාරායන වගේ හම්බ වෙනවා බාවරී තාපසයාගේ ඒ පිරිස ආකේචඤ්ඤායතන සමාපත්තිය දිනු කරලත් තවත් එතනින් එහාට හොයපු බව. එතකොට ඒ අය ලෝකීය සත්‍යයක් වෙනවා. ප්‍රඥාවන්ත උදවිය ලෝකයේ තුල ලැබෙන්නා වූ කාමී සැබෑ සැනසිලිදායක බවක් නැති බව වටහා ගත්තට පස්සේ සත්‍ය විපහසාවෙන් ඉන්නවා සත්‍ය විපහසාවෙන් ඉන්න අයටයි බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරන්නේ සදාතනික සැනසිල්ලට එහෙම සත්‍යයක් හොයාගෙන යන තැනදී ඒ සත්‍යයට අදාළ වැඩපිළිවෙලක් හුරු කරන තැනදී ලෝකේ ඕන වැඩපිළිවෙලක් හුරු කරාට කමක් නැහැ. හැබැයි හොඳට තේරුම් ගත යුතුයි නිවැරදි ධර්මයේ අපි ඉගෙන ගත යුතුයි කියන එක. අපි මේ ළඟදී ධර්ම සංකච්ඡාවකදී පැහැදිලි කරා ශ්‍රද්ධාව දිනු කරගන්න ඕන දෙයක් කරාට ප්‍රශ්නයක් නැහැ. ඒට අදාළ විදිහට. හැබැයි අපි ධර්මයේදී දැනගෙන තිබිය යුතුයි. නැත්තම් ඒ ශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධාවක් වෙනවා ධර්ම විනය දැනගෙන ඒ ධර්ම විනය පාදක කරගෙන
සැබෑ බුද්ධ වචනේ විවිධ අයගේ මතිමතාන්තර වලින් තොර පිරිසිදු බුද්ධ වචනේ ඒ ඉගෙනගෙන ලෝකයේ තුල ශ්‍රද්ධාව දිනු කරගත හැකි ඕනෑම ක්‍රමයක් භාවිතා කරමින් අර ඉගෙනගත් ධර්මී එයට යොමු වෙච්ච ධර්මානුකූල ශ්‍රද්ධාව බවට පෝෂණයක් දෙන්න පුළුවන් ඒ වගේම ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ සැබෑ බුද්ධ වචනේ මොකද විමුක්තිකාමී සමාජයකයි මේ බුදුරජාණන් වහන්සේ ධර්මයක් කියන්නේ අසාමාන්‍ය විදියට විමුක්තිය හොය පිරිසක් ඉන්න තැනයි බුදුරජාණන් වහන්සේ ධර්මයක් කියන්නේ එතකොට අන්නේ අය ධර්මය අහනකොට කන් විමාගෙන අහනකොට ශ්‍රද්ධාවක් ඇති වෙලා ඒ ධර්මයේ ඉගෙන ගැනීම සඳහා ඇතුළතින්ම ඇති වෙනවා වීරිය කියන කාරණාව. තාම පුරුදු කරලා නැහැ ඉගෙන ගන්න. මෙන්න මේ වීරිය කියන කාරණාව ඇති වුණාට පස්සේ ඒ වීරිය කියන අංගය දියුණු කරන්න ලෝකයේ වීරිය කර හැකි ඕනෑම කාරණාවක් පුරුදු කරමින් වීරිය කළාට ප්‍රශ්නයක් නැහැ. ඒකට බුදුරජාන් වහන්සේ දුතාංග පැහැදිලි කරලා තියෙනවා අතීතයේ ඉඳලා ආපු ක්‍රම විවිධ විදිහට ගුණධර්ම දියුණු කරගන්න හිටි පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අන්නේ දේවල් පුරුදු කරාට ප්‍රශ්නයක් වෙන්නේ. ඒ වගේම සත්‍ය ධර්මයේ ඉගෙන ගන්න යොමු වෙච්ච ගතියේ ඒ සතිය කියන කාරණාව අවධානයෙන් යුක්ත බව දියුණු කර ගැනීමට ලෝකයේ තියෙන සතිය පුරුදු කරන ඕන දෙයක් කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක උපකාරක දෙයක් බවට පත් වෙනවා. චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්නත් අර ධර්මයට යොමු වෙච්ච ඒකාග්‍රතාවයේ දියුණු කර ගැනීමට ලෝකයේ තියෙන ඕන ඒකාග්‍රතාවයක් පුරුදු කරාට ප්‍රශ්නයක් නැහැ. ওই දේවල් ඔක්කොම කරන්නේ ප්‍රඥාව තුලින්. ඒ නිසා ප්‍රඥාව ඒත් එක්ක තව තවත් ධර්මයටම යොමු වීමේදී දියුණු වෙනවා. හැබැයි පින්වතුනි හොඳට තේරුම් ගන්න ධර්මය අහන්න නැතුව සුත්තවත් වෙන්න නැතුව ධර්මය අහන්න නැතුව සුත්තවත් වෙන්න නැතුව බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයාට කියන්නේ මොකක් කියලාද සුත්තවා ආර්ය ශ්‍රාවක සුත්තවත් ආර්ය ශ්‍රාවකය සුත්තවත් අහපු උතුම් ශ්‍රාවකය සුත්තවත් වෙන්නේ නැතුව මේ ශාසනයේ ප්‍රතිපදාවට අනුගත වෙන්න බෑ ලෝකයේ තියෙන ශ්‍රද්ධාව දිනු කරගන්න ක්‍රම කොච්චර කළත් ඒ ශ්‍රද්ධාවට මුලක් නැහැ අමූලිකයි ලෝකයේ තියෙන වීරිය දිනු කරගන්න ක්‍රම කොච්චර කරත් ඒ වීරියට මුලක් නැහැ ඒකට ලෝකයේ තුල තමන් මොනවා හරි දන්න දෙයක් ඒ කියන්නේ ඕනම මේ අංග දිනු කරගන්න ඕනම සුතවත් භාවයක් පාදක වෙන්න පුළුවන් තමන් වෙන දන්න සුතවත් භාවයක් ඔස්සේ ඒ වීරිය දිනු කරන්න ඒ සතිය දිනු කරන්න ඒ සමාධිය දිනු කරන්න ඒ ප්‍රඥාව දිනු කරන්නේ තමන් දන්න සුතවත් භාවයක් එක්ක විතරයි ඒ නිසා අපට පිරිසිදු බුද්ධ වචනය තුළින් සුතවත් භාවය කියන කාරණාව ඇති කර ගැනීම ප්‍රධාන අංගයක් වෙනවා එහෙම ඇති කරගත් තැනදී තමයි ඒ දැක්මෙන් සහිතව මාර්ගයක් ඔස්සේ ගමන් කරන්න පුළුවන් ලෝකයේ විවිධ අවස්ථාවලදී අපට විවිධ දේවල් ගෝචර වෙනකොට අර දර්ශනය තුලින් ලෝකයේ දිහා බලනකොට ඒ ලෝකයේ ගොඩනැගිච්ච කාරණාව අතික්‍රමණය කරන්න දර්ශනීය ප්‍රබල මදි වුණොත් ලෝකයේ තියෙන ක්‍රමත් අර දර්ශනීය තුල තියෙන කෝණේ පාදක කරගෙන දිනු කරන්න පුළුවන් දර්ශනීය තුල තියෙන කෝණේ පාදක කරගෙන ලෝකයේ බව තුල ගොඩනැගිච්චා ගොඩනැගුණා වූ දේවල් යථාර්ථිය හොයාගෙන යන්න ඒ දර්ශනීය ප්‍රබල මදි වුණොත් ඒ වැටහීම් ප්‍රබල මදි වුණොත් අන්න තවත් ක්‍රම භාවිතා කරමින් විවිධ ක්‍රමයන් දැන් බුදුරජාණන් වහන්සේ විතක්ක සංඨාන සූත්‍ර තුල ද්වේදා විතක්ක සූත්‍ර තුල හිම ඒ වගේ ක්‍රම පැහැදිලි කරනවා උඩතල්ලේ තොල හපාගෙන වීර්ය කරන්න කියලා
එහෙම ක්‍රම භාවිත හැබැයි හොඳට තේරුම් ගන්න ඒ ක්‍රමය අදාළ වෙන්නේ අර දර්ශන කෝණය තුල යම් විදිහක හර නිරවුල් භාවයක් තියෙන්න ඕන අදුම තරමි සෝතාපන්න වෙච්ච කෙනෙකුට පවා දර්ශනයේ සුවිසුද්ධ වෙච්ච කෙනෙකුට පවා ලෝකේ ජීවත් වෙද්දි ලෝකයට ඇලෙනවනේ එතකොට ඒ දර්ශනය ප්‍රබල මදි වුණානේ ඒ ලෝකයේ තුල හම්බ වෙන කාරණාව අතික්‍රමණය කරන්න. ඒකට පරිබාහිර ක්‍රම ඕනේ. සකදාගාමි කෙනාටත් එහෙමයි. පුරාණ සිද්දට දෙන්නක එක්කෙනෙක් බ්‍රහ්මචාරී එක්කෙනෙක් අබ්‍රහ්මචාරී. දර්ශන කෝණයක් තියෙනවා. හැබැයි බාහිර ක්‍රම බාහිර දේවල් අවශ්‍ය වෙනවා දර්ශනයෙන් යුක්තවම අර බාහිර කරුණු මුල් කරගෙන. ඒ හික්මන ක්‍රම මුල් කරගෙන උපකාරක කරගන්න පුළුවන් ප්‍රතිපදාව දියුණු කරගන්න. එහෙම නැති වුණොත් එහෙම දර්ශනයෙන් විතරක්ම යන්න නම් උපතිස්ත පරිබ්‍රාජකය, කෝලිත පරිබ්‍රාජකය, බාහ්‍ය දාරුචීරි මෙන්න මේ වගේ අසාමාන්‍ය හැකියාවකින් යුක්ත අය බවට පත් වෙන්න වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. එනිසා එවැනි අසාමාන්‍ය හැකියාවකින් යුක්ත නැති නෙය්‍ය පුජ්‍යලය හැටියට උග්ගටි සංඤ්ඤ විප්පටි සංඤ්ඤ නැති නෙය්‍ය පුජ්‍යලය හැටියට බොහෝ කාලයක් හුරු කරන අය හැටියට විවිධ ක්‍රම උපායන් අර දර්ශනීය මුල් කරගෙන අර පිරිසිදු භාවය මුල් කරගෙන භාවිතා කරන්න වෙනවා. ඒක මුල් කරගෙන භාවිතා කරනකොට අන්න ක්‍රමානුකූලව මාර්ගයේ වැඩෙන්න ඒක හේතු කාරණා වෙනවා. අද ප්‍රශ්නේ තියෙන්නේ දර්ශනය කියන පිරිසිදු බුද්ධ වචනේ සුතවත් භාවයේ නැතුව විවිධ ක්‍රම භාවිතා කරන තැනදී එයාලා හිතනවා වෙන ධර්ම විනයක සුතවත් භාවයකින් යුක්තව තියෙද්දි හිතනවා අපි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු වැඩපිළිවෙල තමයි මේ පුරුදු කරන්නේ කියලා. අන්න ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. එහෙම ඇතුව පින්වතුනි මේ ලෝකේ ඕන ක්‍රම ඕන කෙනෙකුට කරන්න පුළුවන් ක්‍රම තමයි ලෝකයේ තුලින් පිනන දේවල්. ශ්‍රද්ධාව දියුණු කරගන්න බාහිර ක්‍රම, වීරිය දියුණු කරගන්න බාහිර ක්‍රම, සතිය සමාධිය දියුණු කරගන්න බාහිර ක්‍රම, ඒ වගේම ප්‍රඥාව කියන කාරණාව පවා ධර්ම සාකච්ඡා ආදී දේවල් තුලින් ඒ ප්‍රඥාව පවා දියුණු වෙන්නට හේතු කාරණා වෙනවා. ඉතින් මෙවැනි ලස්සන සුන්දර දහම බුදුරජාන් වහන්සේ දේශනා කළේ. බුදුරජාන් වහන්සේ දේශනා කරේ ලෝකේ දේවල් අරගෙන ලෝකේ ක්‍රම උපායන් අරගෙන අලුත් ක්‍රම උපායන් නෙමෙයි දර්ශනය ඇතුලෙන් ඉක්මවන එක ක්‍රම උපායන් ලෝකෙන් ලැබෙන එක. බුදුරජාන් වහන්සේ ක්‍රම උපායන් ලෝකෙට පෙන්නේ දැන් අපි දන්නවා දේශනාවේ කසින ගැන තියෙනවා. කසින ගැන කිසි විස්තරයක් නැහැ. කසින කියන කාරණාව ඒ සමාජය තුළ තිබිච්ච ක්‍රමයක්. කසින ප්‍රතික්ෂේප කරලා නැහැ. හැබැයි ඒ භාවිතා කරන්නට ඕන ඇත්තේ අර දැක්මත් අර සුපිරිසිදු භාවයත් එක්ක. බුදුරන් වහන්සේ ඒවට අලුත් විග්‍රහ දෙන්න ඕනේ නැහැ. අලුත් පැහැදිලි කිරීම දෙන්න ඕනේ නැහැ. අලුත් විග්‍රහ නැතුව අලුත් පැහැදිලි කිරීම නැතුව ඒව ගැන පැහැදිලි කරා. ඒව ගැන කිව්වා. කසින ගැන කිව්වා. ඊළඟට බුදුරන් වහන්සේ තෝරාගත්ත කොටසක් මුල් කරගෙන මාර්ගයේ වැඩෙන විදිහට මාර්ගයේ දියුණු වෙන විදිහට දර්ශනයේ පිරිසිදු භාවයේ යුක්ත කෙනෙකුට වඩන්න ඕන අනුපස්සනා ටිකක් පැහැදිලි කරා. කායනුපස්සනාව ඒ කායනුපස්සනාව තුළ පැහැදිලි කරපු කරුණු තුළ ආනාපාන සතිය, ඉරියාපතේ, සති සම්පජන්නේ, ධාතු මනසිකාරේ, පටික්කුලේ නවසීවතිකේ ක්‍රම 14ක් පෙන්වනවා. මෙන්න මේ කාරණා තුළදී ලෝකයේ තුල දේවල් තමයි ගත්තේ. ලෝකයේ මේ කරුණු තිබුණා. ආනාපානසති ලෝකෙ දිවිච්චවට අරිට සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. ඒ වගේ අපි දන්නව අහලා දින කතාව තියෙනවා බෝධිසත්වයෝ බෝධි මේ පුංචි කාලේදී ආනාපානසති කරා කි. හත සම්පජන්නේ පිළිබඳව තියෙනවා. පටික්කුලේ පිළිබඳව තියෙනවා. ධාතු පිළිබඳව තියෙනවා.
නවසීවතිගේ කොහොමත් ඉදලා තියෙනවා. හැබැයි ඒ කරුණු අල්ලගෙනම ලෝකේ කරුණු අල්ලගෙනම ඒ ටිකට ප්‍රධානත්වයක් දීලා දර්ශනයේ පිරිසිදු භාවයක ප්‍රතිපදාව පෙන්වනවා. එහෙනම් මූලිකව දර්ශනය අවශ්‍යයි. හැබැයි හොඳට තේරුම් ගන්න ලෝකේ තියෙන කිසිදු ප්‍රතිපදාවක් ප්‍රතික්ෂේප නොවිය යුතුයි. එය පුරුදු කරන්න උපකාරක දේවල්. ලෝකේ තියෙන ඕන ප්‍රතිපදාවක් ඕන ප්‍රතිපදාවක් කියන්නේ නිමුක්තියක් තුනිස ඈ විමුක්තියක් තුනිස තියෙන ඕන ප්‍රතිපදාවක් අර දර්ශනීය නියුක්ත කෙනෙකුට හුරු කරන්න උපකාරක දේවල් බවට පත් වෙනවා. ඉතින් මෙවැනි දහමක් බුදුරණවහන්සේ වදාළේ මේ ධර්මයේ හරීම සුන්දරයි. සුන්දර දැක්මක් ඒ ධර්මයේ තුලින් ඉස්මතු වෙනවා. එතකොට මෙන්න මේ ධර්මය ඉගෙන ගැනීම කියන කාරණාව තුලින් තමයි අර ආලාලකාරාම උද්දකරාම පුත්තලාගෙන් බෝධිසත්වය ඉගෙන ගත්තා වගේ පිරිසිදු ඉගෙන ගන්නට ඕනේ. කවලන් නැති චින්න පිලෝකිත වැරහැලි ඉවත් කරන. දැන් අද අපි ගොඩක් වෙලාවට සමාජයේ බෞද්ධ සමාජය තුල ඉස්මතු වෙලා ඉන්න චින්න පිලෝකිත එක නෙමෙයි සද්ධර්ම ප්‍රතිරූපක. තවත් දේවල් කවලන් වෙලා මූලික බුද්ධ වචනට ගිහිල්ලා නැහැ. විවිධ අර්ථකතන කවලන් ගිලා ආනන්ද මහරහතන් වහන්සේ පළවෙනි සංගායනාවදී ඉදිරිපත් කර මූලික බුද්ධ වචනේ පමණක්. ඒ කියන්නේ අනිත් ඒවා ප්‍රතික්ෂේප කිරීම කියන එක නෙමෙයි. බුද්ධ වචනය හැටියටම ගන්න එපා. අඩුම තරමේ බුද්ධකෝසහාමුදුරු අටුවාචාර්යන් වහන්සේ පවා පෙන්වා දීලා තියෙනවා ඒක. උන්වහන්සේ ඉදිරිපත් කළ අර්ථකථනය ඉස්සරලාම සූත්‍රයේද බහා බලන්න කියනවා. බුදුරන් වහන්සේ ධර්මයේද බහා බලන්න කියනවා. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. දැන් අද සමාජය තුළ ගොඩක් වෙලාවට තියෙන්නේ අනිත් දේවල් එක්ක ප්‍රතික්ෂේප කරමින් යනවා. ලෝකයට ඒක අවශ්‍යයි. ලෝකේ දයක් කුරු කරන්නේයි. හැබැයි සුපිරිසුදු බුද්ධ වචන හොයන කෙනාට සුපිරිසුදු බුද්ධ වචනයට ආ යුතුයි. ගිහිල්ලා ලෝකයේ තියෙන ක්‍රම අනුගමනය කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එයාගේ ඇතුළත පිරිසිදුයි. එයාට ලෝකයේ තියෙන ක්‍රම හැර වෙන දෙයක් අනුගමනය කරන්න බැහැ. බුදුරණවහන්සේට ආවේනික දර්ශනීය තුල පෙන්වා දීලා තියෙන්නේ ඊතර වීම. එතකොට බුදුරණවහන්සේට ආවේනික දර්ශනීය කරන් ප්‍රතිපදාව මොකක්ද ඉන්නේ? කෙනෙකුට කරන්න බලන් ප්‍රතිපදාව මොකක්ද ඉන්නේ? බුදුරණවහන්සේත් ලෝකෙින් ගත්තේවා තියෙන්නේ. ලෝකේ ඉවහාරයක ජීවත් වෙනේවා තියෙන්නේ. ඒ කරන් ප්‍රතිපදාවලට අතිපට්ඨාන සූත්‍රයේ පෙන්ලා දෙන්නේ. ඉතිංගේ දර්ශනය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රබලම දර්ශනය යථාර්ථවාදී දර්ශනය තමයි චතුරාර්ය සත්‍ය දර්ශනය කියන්නේ. ඒ චතුරාර්ය සත්‍ය දර්ශනය චතුරාර්ය සත්‍ය දැක්ම ඇති කරගන්න ඉස්සෙල්ලාම ඉගෙන ගන්නට වෙනවා. සුතවත් වෙන්නට වෙනවා. සුතවත් වෙන්නතුව කවදාවත් චතුරාර්ය සත්‍ය ධර්මයේ කරා යමු වෙන්න බෑ. බුදුරන් වහන්සේ බුදු වෙන්න මත්තෙන් බෝධිසත්ව කාලයේදී දුෂ්කර ක්‍රියා කරන කාලේදී අප උපස්ථාන කරපු පස් දෙනෙක් හිටියා. කොණ්ණඤ්ඤ වප්ප බද්දී මහානම් අස්සජි කියන පස්වග මහණු. මේ පස්වග මහණුන් දුෂ්කර ක්‍රියාව කියන කාරණාව ලෝකයේ විමුක්තිය සඳහා තියෙන එකම මාර්ගයට පිළිරන් හිටියා. ඒ වගේම විවිධ වූ ක්‍රමෝපායන්, විවිධ වූ දර්ශනයන්, විවිධ වූ දැක්මවල් විවිධ ප්‍රතිපදාවන් හුරු කළා. මේ ලෝකයේ සත්‍යයන් හැම වෙලෙම තියෙන දේ තමයි හොඳ දෙයක් ලැබෙනකොට ඒක අල්ලගෙන හසුතු වෙන එක. ඒ තුළ පළපදියම් වෙන එක. ලෝකයේ තියෙන්නේ රූප, සද්ද, ගන්ධ, රස, පහස. මේවා එනකොට ඒකට සතුටු වෙලා පළපදියම් වෙනවා. ඒක ඉක්මවන සත්‍ය හොයන කෙනා. සත්‍ය හොයන කෙනා ඉක්මවනකොට ඒ කාමයට අදාළ විදිහට ජීවත් වීමේ අනිත් පැත්ත මොකද්ද? දුෂ්කර ක්‍රියාව. දැක්මකින් කාමය කියන කාරණාව දිහා බලන්නෙත් නෑ. දැක්මකින් දුෂ්කර ප්‍රතිපදාව දිහා බලන්නෙත් නෑ. සුතවත් ආර්ය ශ්‍රාවක වුණා නම්
දැන් අද අපි ගොඩක් වෙලාවට මජ්ක්‍ධිමා පටිපදා කියනකොට කාමය දිජුවත් නැති දුෂ්කර වූ ක්‍රියාවත් නැති මැදින් යන එකක් කියලා හිතන් ඉන්නවා. කාමයක් ටිකක් තියෙනවා නැත්නම් කාමයේ සම්පූර්ණ ඒ කියන්නේ කාමයේ ප්‍රතික්ෂේප කළා හැබැයි ලෝකයේ ලැබෙන දේවල් හතුටින් පිළි අරගෙන අවශ්‍ය දිනට අවශ්‍ය දේ අවශ්‍ය විදියට ලැබුණාම ඇති. ලොකු දුකක් දෙන්නෙත් නැහැ. ඔන්න ඔතෙන්ද හිතන් ඉන්න මධ්‍යම ප්‍රතිපදාව කියලා. ඕක නෙමෙයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ දැක්මකටයි බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ. හොඳට තේරුම් ගන්න. ලෝකයේ පුරුදු කරන ක්‍රමයකට නෙමෙයි. කාමසුකල්ලිකාණු යෝග්‍යත් ලෝකයේ පුරුදු කරන ක්‍රමයක්. අත්තකිල මතාණු යෝග්‍යත් ලෝකයේ පුරුදු කරන ක්‍රමයක්. මම ඔබට මුලින් පැහැදිලි කරා. දර්ශනීය යුක්ත කෙනෙකුට ලෝකයේ පුරුදු කරන ඕන ක්‍රමයක් ඔස්සේ සතිය වර්ධනය කරගන්න අවශ්‍ය දේට සතිය වර්ධනය කරගන්න යන්න පුළුවන්. සද්ධා වර්ධනය කරගන්න අවශ්‍ය දේට සද්ධා වර්ධනය කරගන්න යන්න පුළුවන්. වීරිය වර්ධනය කරගන්න අවශ්‍ය දේට වීරිය වර්ධනය කරගන්න යන්න පුළුවන්. සමාධි වර්ධනය කරගන්න අවශ්‍ය දේට සමාධි වර්ධනය කරගන්න පුළුවන්. ප්‍රඥා වර්ධනය කරගන්න අවශ්‍ය දේ තමයි ධර්මය අහිමි තව තවත් දියුණු කර ගැනීමමයි. ඒ විචක්ෂණයම. එනිසා ලෝකයේ තියෙන දේවල් ලෝකයේ තියෙන කරුණු දෙයකට නෙමෙයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ දැක්මක් සහිත වැඩපිළිවෙලකට. ඒ දැක්මක් සහිත වැඩපිළිවෙල ලෝකේ ඕන දෙයක් දකිද්දී ඒ ප්‍රතිපදාවම තමයි. හැබැයි හොඳට තේරුම් ගන්න ඒ දැක්මක් සහිත වැඩපිළිවෙලට බාහිරව උපකාරක අංග දියුණු කර ගන්නකොට ඒ දැක්මක් සහිත වැඩපිළිවෙලේ මාර්ගයේ දියුණු වෙනවා. කෙලෙස්සෙන්නේ අපි මේ ළඟදි කතා කරා කායගත හති සූත්‍රය. ඒකේ විස්තර කරලා පෙන්නවා කායගත හතිය භාවිතා කරොත් එහෙම අරති රත් අරති රති රහෝ හෝති කියන. අරති රති දුරු වෙනු. එහෙනම් මොනවා හරි ක්‍රම උපායම් භාවිතා කරන්නට වෙනවා. ඒතරේ මධ්‍යම ප්‍රතිපදාව දැක්මක්. ඒ දැක්ම ඇති කරගන්න ලෝකයේ පිළිබඳව හිතන්න ඕන විදිහක් තියෙනවා. ඒක හිතනකොට ඉස්සල්ලාම සත්‍යයි කියලා ඒ පිළිබඳව විෂන් එකක් දර්ශනයක් ඇති වෙනවා. ඒ දර්ශනයක වැඩපිළිවෙලක් භාවිතා කළ යුතුයි. විවිධ ක්‍රම ඕන ක්‍රමයක් ඔස්සේ විමුක්තිය හොයන ඕන ක්‍රමයක් ඔස්සේ ඒ භාවිතා කරන්නට කරන තැනදී මොකද වෙන්නේ? අන්න ඥානිය උපදිනවා, ප්‍රඥාව උපදිනවා, විද්‍යාව ආලෝකයේ උපදිනවා. එවැනි වැඩපිළිලක් බුදුරණවහන්සේ වදාළා. එවැනි වැඩපිළිලක් ඔස්සේ නිවීම සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා.